අයිබෝවන් රසකෑමක් YouTube channel එකත් එක්ක ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද හදන්න යන්නේ ඔබ ආසම කරන දෙයක් ඒ තමයි රසවත්ම බටර් අයිසින්. අපි බලමු අපිට මොනවද මේ බටර් අයිසින් එක හදන්න අවශ්‍ය වෙන්නේ කියලා. අවශ්‍ය වෙනවා අයිසින් සීනි ග්‍රෑම් 400ක් ඒ වගේම බටර් ග්‍රෑම් 200ක් කිරි මේස හැඳි එකක්. ඔබට කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් දාන්න පුළුවන් නැත්නම් ඉදිරි දින පිටි කිරි උනත් දිය කරලා අපිට ඒ ප්‍රමාණය හදා ගන්න පුළුවන්. බටර් පාවිච්චි කරනකොට අපිට මූලිකව දැනුවත් වෙන කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි බටර් එක තෙක්ක තියෙන ටෙම්පරේචර් එක. බටර් එක තියෙන සාමාන්‍ය කාම්බ උෂ්ණත්වයක තියෙන බටර් එකක් නම් ඇත්තටම වඩාත්ම හොඳයි අපි ගන්නවනම් දිය වෙලා තියෙනවනේ. ඒ කියන්නේ බටර් එකේ ඔයිලි ගතිය වැඩි නම් ඒ වගේ එකක් අපි අයිසින් එකකට යොදාගත්තොත් අයිසින් එකකට අපි එකතු කරන්න තියෙන අයිසින් ෂුගර් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට සීනි රසයත් වැඩි වෙනවත් එක්කම අයිසින් එක වේලෙන්න වගේ බලනවා. සාමාන්‍යයෙන් තවත් දෙයක් තියෙනවා. අපි අද ශීතකරණේ හරි ශීතකරණේ හරි දාලා අපි බටර් එකක් ගත්තාම ඒ බටර් එක අපි පොඩි කෑලි වලට කඩලා කඩලා තමයි දාන්නේ. ඉතින් පොඩි කෑලි වලට කපලා අපි දාපු බටර් එක අපි කොහොම හරි බීටර් එකක් ආධාරයෙන් අපි ක්‍රීම් වෙන්න බීට් කරගත්තත් ඒකේ තියෙන සීතල ගතිය ඉවත් වෙන්නේ නැහැ. ඉතින් සීතල ගතිය ඉවත් නොවනවත් සමගම අපි බටර් අයිසින් එකතු කරගල අයිසින් එක අපි එකතු කරගත්තා. ඒකෙන් අපිට සිද්ධ වෙන දේ තමයි අපි අයිසින් එකේ වතුර ගතිය අර සීතල එළියට යනවත් එක්කම අපි අයිසින් එක එකතු කරද්දී ඒ අයිසින් එකට වතුර ප්‍රමාණය එකතු වෙනවා. ඉතින් එතකොටත් දියාරු ගතියක් වගේ අයිසින් එක නිකන් කර්ඩල් වෙලා වගේ එනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් දකින්න නැතුව ඔබට ඉතාමත් ක්‍රීමි විදිහට බටර් අයිසින් එක හදාගන්න අවශ්‍යයි නම් සාමාන්‍යයෙන් කාම රුෂ්ණත්වයේ තියෙන බටර් එකක් තමයි අපි මේකට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් බටර් වලින් හදන්න පුළුවන්, මාගරින් වලින් හදන්න පුළුවන්, නොයෙක් ක්‍රම උපයෝගී කරගෙන අපිට අයිසින් වර්ග හදන්න පුළුවන්. මාගරින් අපි සාමාන්‍යයෙන් බටර් අයිසින් එකක් හදන්න පාවිච්චි කරනකොට ඒ අයිසින් එක සාමාන්‍යයෙන් දිය වෙන ඉක්මන වැඩි වෙනවා. අපි කේක් එකකට ඒක සම්බන්ධ කරගද්දී අපි කේක් අයිසින් කරාට පස්සේ ගොඩක් වෙලාවක් තියෙනවානේ සාමාන්‍යයෙන් එන කෙනෙක්ට අපි ඕඩර් එකක් වුණා ආපු ගමන්ම දෙන්නේ නැහනේ. අපි එයාට ඕඩර් එක දෙන්නේ ටික වෙලාවක් අපි කේක් එක තියලා ඊට පස්සේ. එතකොට ඒ වගේ කාලයක් ඇතුළත කේක් එක උඩ අයිසින් එක තියෙද්දි සාමාන්‍යයෙන් අපේ මේ රටේ තියෙන උෂ්ණත්වයත් එක්ක අපි බලනකොට ටිකක් රස්නේ ගතියක් වගේ තියෙනවා. ඉතින් රස්නේ ගතිය නිසා මාගරින් එක ඉක්මනටම මෙල්ට් වෙන්න බලනවා. මෙල්ට් වෙලා ඔයිල් එක එළියට නිකුත් වෙනවා. ඉතින් ඒ සමගම අර මෙල්ට් වෙලා නිකුත් වෙන ඔයිල් එකත් එක්ක උඩ අයිසින් තට්ටුව විතරක් රැඳිලා තියෙන අර මොයිස්චර් ගතිය සම්පූර්ණයෙන්ම අයිසින් එකේ නැතුව යනවා. ඉතින් මාගරින් වලින් හදද්දී ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. අනිත් දේ තමයි මාගරින් එක දිය වෙලා තිබුණොත් අයිසින් එක ඉක්මනටම කර්ඩල් වෙලා නිකන් කැට කැට වගේ එන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ මාගරින් පාවිච්චි කරනකොට පොඩ්ඩක් විතර කූල් එක, ඒ කියන්නේ අපි අර ඇඟිල්ලෙන් උබද්දී ඇතුළට එබ්බිල බල තියෙන ප්‍රමාණය තියෙන්නේ ඒ වගේ ප්‍රමාණයෙන් අපි ඒක යොදා ගන්න ඕනේ. අපි අයිසින් එකකට බටර් එකක් බීට් කරනකොට අපි බලන්න ඕනේ කාම්බර උෂ්ණත්වය ගැන. කාම්බරේ ගොඩක් රස්නේ නම් අපි මේ බීට් කරන තැන ගොඩක් රස්නේ නම් අපේ බටර් එක අනිවාර්යයෙන්ම දිය වෙනවා. ඒ වගේම තමයි මේක මාගරින් එකටත් ඒ විදිහටම බලපානවා. මාගරින් එකත් ඒ වගේම මෙල්ට් වෙනවා. එතකොට ඒකේ ඔයිල් එකක් වගේ මතු වෙනවා. ඒ නිසා ඔබ මුලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි අයිසින් එකක් බීට් කරනකොට අපි ඉන්න තැන ගොඩක් රස්නේ වෙන්න බෑ. සාමාන්‍යයෙන් සාමාන්‍ය උෂ්ණත්වයක තියෙනවනම් අපේ අයිසින් එකවත් හොඳයි. ඉතින් අපිට අයිසින් සීනි ප්‍රමාණයක් ගොඩක් අඩුවෙන් තමයි එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි අයිසින් එකට අරගන්නේ. මේ විදිහට අපි බීට් කරනකොට ඔබට කැමති පැත්තකට මේක බීට් කරගන්න පුළුවන්. අපි දැන් බටර් එක බීට් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි ඊළඟට මේකට එකතු කරන කිරි. කිරි මේස හැන්දක වගේ ප්‍රමාණයක් තමයි අපි මේකට එකතු කරන්නේ. ඔබට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් උනත් මේකට එකතු කරගන්න. එකතු කරගෙන අපි නැවත වරක් මේ විදිහටම බීට් කරනවා. කිරි එකතු කරගන්න එකෙන් අපිට ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි කිරි වලින් රසය. ඔබට දැන් අන්සෝල්ටඩ් බටර් එකක් පාවිච්චි කරනවා නම් මේකට ඇත්තම අන්සෝල්ටඩ් කියන බටර් එක සෝල්ටඩ් බටර් එකට වඩා ගොඩක් රසෙන් වැඩි. මිල ගොඩක් අධික වුණාට අන්සෝල්ටඩ් බටර් එක තමයි රස වැඩි බටර් එක. ඉතින් ඒ නිසා අන්සෝල්ටඩ් එකතු කරනවා නම් කිරි එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සෝල්ටඩ් විතරක් එකතු කරනවා නම් ඔබට කිරි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මාගරින් වලින් ඔබ බටර් අයිසින් හදනවා නම් ඒත් අපිට කිරි රසයක් අවශ්‍යයි. මොකද වෙජිටබල් ෆැට් එකක් නේද?
ඒ නිසා ඔබ එතකොටත් අනිවාර්යයෙන්ම කිරි එකතු කරගන්න පුළුවන්. ගෙදර තියෙන පිටි කිරි එකතු කරගන්න පුළුවන් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. ඔබට කැමති කිරි වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අපි හොඳට මිශ්‍ර වෙනකන් බටර් එකයි කිරි එකයි බීට් කරගන්න. ඔබට පේනවනේ හොඳට ක්‍රීම් එකක් වගේ බීට් වෙලා තියෙන හැටි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි අයිසින් සීනි දාලා වෙනදාට මොකද කරන්නේ ඔබ? බීට් කරනවානේ. ඒත් අද අපි බීට් කරන්නේ නැහැ. මම ඔබට කියන්නම් ඒකට හේතුව මේක හදන ගම. මේ විදිහට අයිසින් සීනි හොඳින් හලා ගන්නත් ඕනේ. හලා ගන්න අවශ්‍ය වෙන්නේ අයිසින් සීනි වල තියෙන කැට. ඉතින් උලන් වදින්න වදින්න ඒකේ කැටයක් වගේ හැදෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම අයිසින් සීනි එක හොඳට හලා ගන්න ඕනේ. අයිසින් සීනි හලා ගත්තට පස්සේ ඔබ ටිකක් පෑඩ් දෙකක් විතර යනවනම් අයිසින් එක හදන්න පරක් වෙනවනම් ඔබේ අයිසින් එක අනිවාර්යයෙන්ම හොඳට ෆුලම් වදින්න නැතුව ආවරණය කරලා තියන්න ඕනේ. ඔබේ මුහුදේම හලනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබට දැන් ඊළඟට මම කියන්න තියෙන විශේෂ දේ තමයි ඔබ හිතනයිද මම මේ අයිසින් සීන් එක දාලා ඇයි මේ විදිහට අතේ මිශ්‍ර කරන්න කියලා. ඇත්තටම අපි අයිසින් එකක් හදනකොට අනවශ්‍ය විදිහට බීට් වුණොත් ඒක කර්ඩල් වෙලා යනවා. පෙනපෙන වගේ උඩට පේනවා. නමුත් මේ තුලින් අපි යමක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපි හොඳට මේ වගේ අයිසින් සුගර් ටික ටික දාලා මික්ස් කරද්දී අපේ අල්ලන අයිසින් සීන් ප්‍රමාණය පරිම ප්‍රමාණයට අල්ලනවා. සමහරක් අවස්ථාවවලදී බීට් කරන ප්‍රමාණය වැඩි වුණාම අයිසින් සුගර් ප්‍රමාණය වැඩිපුර මේ අයිසින් එකට එකතු කරගන්න වෙනවා. තවත් දෙයක් තමයි අපි බීට් කරද්දී අපේ අයිසින් එක කර්ඩල් වෙනවා. නිකන් තැන් තැන් වල හිස් තැන් වගේ පොඩි පොඩි බුබුලු දාලා වගේ තේනවා. ඉතින් එහෙම වෙන්නේ අපි අයිසින් එක වැඩිපුර වෙලාවක් බීට් කරද්දී. ඒක ඇතුලේ එයා බබල්ස් හැදෙන නිසා. මේ විදිහට අපි අතින් මික්ස් කරද්දී මොකද වෙන්නේ? එයා බබල්ස් හැදෙන්න කාලයක් නැහැ. නමුත් අපේ මේ අයිසින් එක හොඳ ක්‍රීමි ගතියට වදිනවා. මම ඔබට පෙන්නන්නම් මේකේ ෆිනිෂින් එක. මේක අපි මික්ස් කරගත්තට පස්සේ සොෆ්ට් එකට තියනවා නම් තමයි අපි එහෙම කියන්නේ. අපිට මේකෙන් පුළුවන් බටර් එකක් සෑන්ඩ්විච් කරගන්න. බටර් ඒ කියන්නේ බටර් කේක් එකක් සෑන්ඩ්විච් කරගන්න. බටර් කේක් එකේ වටේ ලස්සනට අපිට අයිසින් කරන්න කලින් ගැලවෙන්නේ නැති වෙන්න අපි උඩින් දාන අයිසින් එක ගැලවෙන්නේ නැති වෙන්න කේක් එක කෝට් කරන්න අපිට පුළුවන් මේ විදිහට තින් කන්සිස්ටන්සි අධිරේ තියෙන අයිසින් එකක් පාවිච්චි කරන්න. අපි ඊට පස්සේ මේකට තවත් අයිසින් යොදා ගන්නවා. ඔබ දකින්න ඇතිනේ අපි දැන් මෙච්චර වෙලාවක් හෑන්ඩ් මික්සර් එකකින් නෙමෙයි අතින් තමයි මේ විදිහට මික්ස් කරේ. මේකෙන් අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඔබට මම මේකේ අවසන් අදියර පෙන්වන්න කොහොමද එන්නේ කියලා. මේ විදිහට අපි ඉතුරු අයිසින් සුගර් ප්‍රමාණයත් එකතු කරගන්නවා. අයිසින් සුගර් අපි ගන්නකොට අපිට හෝම්මේඩ් අයිසින් සුගර් තියෙනවා. ඉතින් අයිසින් සුගර් එකක් අපි ගද්දි ගොඩක් හැලිගලිමත් වෙන්න ඕන දෙයක් තමයි අයිසින් සුගර් එක අල්ලලා බලද්දි ඒකේ තියෙන ඒ අයිසින් සුගර් එකේ තියෙන පවුඩර් එකේ තියෙන සොෆ්ට්නස් එක සමහරක් අයිසින් සුගර් වල සීනි කැට කැට වගේ ගොඩක් අහු වෙන අතර තියෙනවා. ඉතින් ඒ වගේ අයිසින් සුගර් ගන්න එපා. ඒ වගේ අයිසින් සුගර් වලින් අපි අයිසින් එකක් හදද්දි ඒ අයිසින් එක ඉක්මනටම වේලෙනවා උඩ. ඒ නිසා ඔබ මේ අයිසින් එකක් තෝරගන්නකොට හොඳ ප්‍රමිතියෙන් යුත් අයිසින් එකක් තෝරගන්න ඕන නම් තමයි හොඳ. මේ විදිහට දැන් අපි සම්පූර්ණයෙන්ම මේ අයිසින් එකට අයිසින් සුගර් ප්‍රමාණය එකතු කරගෙන ඉවරයි. එකතු කරගෙන ඉවරනාම ඔබට පේනෙන්නේ මේ විදිහට හොඳට උල් හැඩයක් වගේ උඩට ඇවිත් තියෙනවා. ඇත්තම මේ විදිහට එන්න නම් බටර් එක හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. අපි දාන අයිසින් සුගර් ප්‍රමාණය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපේ බටර් එකේ තත්ත්වය තමයි අපිට වැදගත් වෙන්නේ. බටර් එක දිය වෙලා තිබ්බොත් මම ඔබට පෙර කිව්වා වගේම අයිසින් එක හදාගද්දී අපිට අයිසින් සුගර් ගොඩක් එකතු කරගන්න වෙනවා අර තියෙන ප්‍රමාණයට වඩා. ඉතින් මේ විදිහට අපි හදාගත්ත අයිසින් එක දැන් අපිට කල් තියාගන්න අවශ්‍ය නැහැ. අපිට දැන් මේ ඉතුරුෙන් ටික අරන් තියාගන්න අවශ්‍ය නැහැ. අපි මේකට කරන්න ඕන එක දෙයක් කිරි එකතු කරගන්න නැතු වෙන්න ඕනේ. ඔබ දන්නවනේ කිරි කල්යකුත් වෙනවා. පැය කීපයක් තමයි අපිට එළින් තියන්න පුළුවන්. ඉතින් ඔබ ඕඩර් එකක් කරද්දී වුණත් ඔබ කිරි දාලා අයිසින් එක හදලා අයිසින් කරලා දෙනවා නම් ඒ දෙන කෙනාව දැනුවත් කරන්න. මොකද අයිසින් එකේ කිරි එකේ රස පහුවෙද්දි වෙනස් වෙනා වගේම ඔබ කිරි එකතු කරන අයිසින් එකට ඉතින් ඒ අයිසින් එකේ රස වෙනස් වෙන්න පුළුවන්. ඔබ මුලින්ම දෙන ඕඩර් එක දෙන කෙනාට අනිවාර්යයෙන්ම ඔබ දැනුවත් කරන්න මේකට දාලා තියෙන කිරි ඒ නිසා මේක අසුරනවා නම් ශීතකරණය අසුරන්නේ කියලා. අයිසින් එකට ඔබ කිරි එකතු කරන්නේ නැත්නම් ඔබට පුළුවන් සාමාන්‍ය කාම රුෂ්ණත්වයේ අපිට කේක් එක තියාගන්න පුළුවන්. නමුත් අපි ඕනම කෑමක් තියාගන්න පුළුවන් වෙන කාලයක් තියෙනවානේ.
අනවශ්‍ය කාලයක් අපිට ඒක තියාගන්න බෑ හැමදේම නරක් වෙනවා ඒ නිසා අයිසින් එකක් ඔබට දින ගාණක් තියාගන්න අවශ්‍ය නම් ඔබ එකතු කරගන්න අයිසින් ප්‍රමාණයට විතරක් කිරි දාන්න ඔබ පාවිච්චි කරගන්න ප්‍රමාණයට විතරක් ඔබ කිරි දාන්න ශීතකරණයේ දෙන අයිසින් එකක් අපි නැවතත් පාවිච්චි කරගන්නකොට කාම රුෂ්ණත්වයට ඒක පවතිනකම් අපි ඒක එලින් තියලා තියලා තමයි පාවිච්චි කරගන්නේ සීතල තියද්දි අපි පාවිච්චි කරගන්නේ මොකද ඒක සීතල යද්දී අපේ අයිසින් එකට ජල වාෂ්ප එකතු වෙන නිසා අපි ඉතුරු වෙන බටර් අයිසින් ප්‍රමාණය මේ විදිහට අසුරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ විදිහට රැපින් එකක් අරගෙන මේක රැප් කරන්න. ඒ රැප් කරනකොට ඔබ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් අපි සාමාන්‍ය රැපින් එකක් ගහද්දි මේ වගේ ගොඩක් ඇදලානේ ගහන්න. ඇදලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය රැපින් එකට වදින්න නැතුව යන්න. නමුත් ඔබ බටර් අයිසින් එකක් මෙහෙම අසුරද්දී ශීතකරණ එක අසුරද්දී අපි මේ රැපින් එකේ මේ බටර් අයිසින් එක වදින්න ඇතුල් පැත්තට හිටින්න මේ විදියට අසුරන්න ඕනේ. ඔබට ලන්ච් ෂීට් එකක් වුණත් මේකට අපිට ගන්න පුළුවන් රැපින් එකක් නැත්නම් මේ විදියට හොඳට බටර් අයිසින් එකේ රැපින් එක වදින්න තමයි අපි මේක අසුරන්නේ. ඒකට හේතුව තමයි ඔබ මේක ශීතකරණයේ තියලා අරගෙන සාමාන්‍ය කාම රුෂ්ණත්වයට එනකන් අපි මේක තියනකොට තියෙන ජල වාෂ්ප ඔක්කොම ඇවිල්ලා උඩට එද්දී ඒ උඩ ප්‍රමාණය ඔක්කොම රැපින් එකේ උඩ තමයි රැඳෙන්නේ. නැත්තම් මේ භාජනයේ අවට භාජනයේ අවට සහ භාජනයේ උඩ රැපින් එක උඩ ජල වාෂ්ප රැඳෙන නිසා ඔබේ මේ අයිසින් එකට නැවතත් වතුර ප්‍රමාණයක් එකතු වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අයිසින් එකක් අපි අසරන්න ඕනේ කල් තියා ගන්න ඕන. ඕනම අයිසින් එකක් අපි පාවිච්චි කරනකොට අපි අයිසින් එක පැලට් එකට ගන්න ඉස්සර වෙලා අපි මුලින්ම අයිසින් එක හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ. අපි කොච්චර මේක බීට් කරත් නැත්නම් අපි කොච්චර අතින් මිශ්‍ර කරත් ඒ අයිසින් එක ටික වෙලාවක් යද්දි පිපෙන්න වගේ බලනවා. එයා බබල්ස් මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට මිශ්‍ර කරලා ගන්න ඕනේ. ඒ වගේම අපි මේ අතින් හදාගත්ත අයිසින් එකේ එයා බබල්ස් අපිට ගොඩක් අඩුවෙන් තමයි දක්නට ලැබෙන්නේ. අපි බටර් එකක් ගන්නකොට හරි ටෙම්පරේචර් එකේ ගන්නවා නම් අපිට පුළුවන් වෙන්නේ මේ විදිහට කොටු කෑලි වගේ කපා ගන්න. මේ වගේ කැබලි කපා ගන්න අපිට පුළුවන් වෙන්නේ ඕනේ. ඒතර මේක ගොඩක් දියවැලක් නැහැ. ගොඩක් හයියක් නැහැ. සාමාන්‍ය මීඩියම් ප්‍රමාණය තමයි මේ බටර් එක තියෙන්නේ. ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි බටර් එකේ තියෙන ටෙම්පරේචර් එක. ඔබ මේ දකින්නේ මීඩියම් කන්සිස්ටන්සි. ඔබට මේ අයිසින් එකේ මේ තත්ත්වයේ තියෙද්දි ඔබට පුළුවන් නොයෙක්ෙදී නිමාවක් තියෙන හොඳ බෝඩර් එකක් දාගන්න. ඒ වගේ නොයෙක් විදිහේ කේක් එකක් ස්මූත් කරගන්න, කවරින් කරගන්න අපිට පුළුවන් ඉන්නේ මීඩියම් කන්සිස්ටන්සි එකේ අපි අයිසින් එකක් හදනකොට. අපිට තවත් කන්සිස්ටන්සි එකක් තියෙනවා. ඒ තමයි ස්ටිෆ් කන්සිස්ටන්සි. කන්සිස්ටන්සි කියන්නේ අපේ මේ අයිසින් එකේ තියෙන තත්ත්වය අයිසින් සීනි එකතු කිරීමත් එක්ක මේකේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ටිකක් විතර ක්‍රීම් එකක වගේ දියර ස්වභාවයට ඊට පස්සේ සාමාන්‍ය චුට්ටක් විතර මැද තද ප්‍රමාණයට ඊට පස්සේ ඝනත්වයට. ඉතින් ඒක තමයි කන්සිස්ටන්සි කියලා කියන්නේ. ස්ටිෆ් කන්සිස්ටන්සි ඇත්තේ සාමාන්‍යයෙන් අයිසින් එකකට අපි අයිසින් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අයිසින් එකතු කරගන්නවා. එතකොට මොකද වෙන්නේ කියලා ඔබ හිතන්නකෝ. අයිසින් කියන දේ ගොඩක් අය කන්න අකමැති දෙයක්. මොකද සීනි රසය ගොඩක් වැඩි නිසා. එතකොට සීනි රසය වැඩි වෙනවත් එක්කම අපිට කන්න අපහසු දෙයක් නම් අපි ඒ දේ එකතු කර ගැනීමේ තේරුමක් නැහැ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම හිතන්න අපිට මල් හදා ගන්න පුළුවන් නම් ඒ අයිසින් එකෙන් ඒ වගේම තනකොළ දා ගන්න පුළුවන් නම් ඉතින් ඒ වගේ අයිසින් එකක් අපි පාවිච්චි කරනකොට බෝඩර් එකක් විදියට විතරක් පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් අපි අයිසින් එකක් කවර් කරන්න ඝන අයිසින් එකක් ඒ කියන්නේ හાર્ඩ් අයිසින් එකක් අපි යොදා ගන්නවා නම් ඒක ගොඩක් හොඳ දෙයක් නෙවෙයි. ඒ දේ තුලින් වෙන්නේ අයිසින් එක ගොඩක් ඩ්‍රයි වෙන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ කන්සිස්ටන්සි එකකින් අයින් වෙලා මීඩියම් කන්සිස්ටන්සි එක යටතේ අයිසින් කරනවා නම් තමයි ඔබට ගොඩක්ම හොඳ වෙන්නේ. අපි මේ අයිසින් එක හදනකොට මේකට අපි එසෙන්ස් වර්ග යොදාගත්තේ නැහැ. ඒකට හේතුව තමයි අපි හදන්නේ බටර් වලින්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? බටර් රසය. ඔබට පුළුවන් මේකට වැනිලා එකතු කරන්න, නොයෙක් එසෙන්ස් වර්ග එකතු කරන්න. ඇත්තටම එසෙන්ස් එකක් අපි එකතු කරගත්තාම ගොඩක් වෙලාවලදී අපිට දැනෙන්නේ එසෙන්ස් එකේ රස විතරයි. ඒ නිසා හැම මොහොතකම හිතන්න තියෙන දේ හරියටම ස්වභාවික විදිහටම හදන්න කිසිම රසකාරකයක් එකතු කරගන්න නැතුව. ඒ තුළින් ඇත්තටම අපිට රසවත් අයිසින් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න ඔබේ ගැටලු. නැවතත් හම් වෙනකම් ගිහින් එන්න.